ලංකාවේ දේශපාලනයේ වැඩිපුරම අසාධාරණයට ලක් වූ දේශපාලන පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. ඕනම කුණු ගොඩක් ජනතා විමුක්ති පෙරමුණ පිටට දාලා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත කරන්න මේ තක්කඩි ක්‍රමයේ ඉන්න හැමෝම හැම වෙලාවෙම ලෑස්ති. ගෝල්ෆේස් අරගලයට රාජපක්ෂ මැරයන් පහර දුන්නාට පසුව රටේ ඇති වුණු ඒ කලබලකාරී තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව පිටට දාන්න හදපු වෙලාවේ අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී හොඳ උත්තරයක් ලබා දෙනවා. මේ උත්තරය මුල ඉඳන් අග වෙනකන් අහගෙන ඉන්න. ඒ වගේම 1989 පසුව විශේෂම අපි 94 නැවත මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වූවාට පසුව අපි විශේෂයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයේ ශක්තිමත් කරමින් ඒ තුළ රැඳෙමින් අපේ දේශපාලනය ඉදිරියට යා යුතුයි කියලා විශ්වාස කරන ව්‍යාපාරය. අපිට 1997 තමයි චම්මික සුදන්ත කියන සහෝදරයව කිරුල පණදි SB දිසානායක මැරෙ විසින් ඝාතනය කරන්න. අපි ගල් කැටයක් අතින් ගන්න නැගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ 1998 පළාත් සභා මැතිවරණයේදී මාතලේදී අපේ සිරිදේව සහෝදරයා ඝාතනය කරන මැතිවරණ ව්‍යාපාරයේදී අපි ගල් කැටයක් අතින් ගන්නේ නැහැ. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2002 වකවානුවේදී 2007 ගම්පහේදී මැතිවරණ ව්‍යාපාරයේදී විඩි තබල අපේ නන්දන බාලගේ සහෝදරයා ඝාතනය කරනවා අපි ගල් කැටයක් අතින් ගන්නේ නැහැ. ඒ වගේම 2008 2010 අම්බලංගොඩදී නයනවාරු අපේ නාගරික මන්ත්‍රීවරයා ඝාතනය කරන සජින් වාස්ගේ මැර කණ්ඩායම විසින් අපි ගල් කැටයක් අතින් ගන්නේ නැහැ. 2012 කටුවනදී අපේ නලින්ද ජාති සහෝදරයා කතා කරමින් හිටපු වේදිකාවකට ජිවුලම්පිටිය අමරේ ඒ වෙලාව මාගාව ඡායාරූප තිබෙනවා නාම රාජපක්ෂගේ ආරක්ෂකයන්ට කටයුතු කරපු ජිවුලම්පිටිය අමරේ ඒ වේදිකාවට වෙඩි තිබනවා වෙඩි තබලා දෙදෙනෙක් ඝාතනය කරනවා අපි ගල් කැටයක් අතින් අත ගත්තනේ. ඒ වගේම අනුරාධපුරයේ පළාත් සභා මැතිවරණයේදී 10 අගම හන්දියේදී බර්ට් ඉස්සනායක මර කණ්ඩායම විසින් අපේ දෙදෙනෙක් ඝාතනය කරනවා අපි ගල් කැටයක් අතින් අරගන්නේ මොකක් වෙනුවෙන්ද? මේ මැතිවරණ හැම මැතිවරණකදී පාහේ පහුගිය කාලේ තමුන්නාසල මැර කණ්ඩායම විසින් අපේ සහෝදර ඝාතනය කළා තිබෙනවා අපි ගල් කැටයක් අතින් ගත්තේ නැහැ. මතක තබා ගන්න. ඒ විතරක් නෙවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා විවස්ථාවට ගෙන ලද ව්‍යුහය ඇඟිති 17 වෙනි සංශෝධනය 2001 ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයක්. ඒ අපේ මැදිහත් වීමෙන් ගෙන ලද සංශෝධනයක්. අපි පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම සඳහා අපි නීති පුවාය. හැබැයි ඕගොල්ලෝ 2010 3-2 බලය ආව විතරයි 17 අයින් කරලා 18 ගෙනාපු අය. අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙනින් පිළිගනිතු අය. ඒ වගේම 2015 සඳහන 2015 යහපාලන ආණ්ඩුවේදී අපි විධායක සභාව නියෝජනය කරා යන් කවරක් ප්‍රතිසහනවේ 19 වෙනි සංශෝධනයත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට මතක ඇති අපි මොනතරම් ඒ පිළිබඳ සංවාද කරාද කියලා. එදා ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමෙන් 19 වෙනි පිළිහිටපු ව්‍යාපාරයක් අපි තමුන්නාන්සේලා බලය ආව විතරයි විවස්ථාව ඒකාධිපති විවස්ථාවක් වෙනුවෙන් 20 වෙනි සංශෝධන ගෙනාපු අය. කවුද ප්‍රජාතන්ත්‍රවාදී? කවුද ඝාතකයින්? කාටද අවශ්‍ය වී තිබෙන්නේ මේක? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට වඩාත් වැදගත් දේශපාලන භූමිකාව මේක. 1983 අපි කිසිසේත්ම සම්බන්ධ නොවුණු කළු ජූලියක් නිර්මාණය කරා. කළු ජූලියට පහර දෙන්න ගියේ කවුද? සිරිල් මැතිවුලා, නන්ද මැතිවුලා. කළු ජූලියක් නිර්මාණය කරලා අපේ පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් තහනමට භාජනය කරා. ඒ වෙලාවේදී බොහෝ දෙමළ සහෝදරු ආරක්ෂා කරේ අපි අපේ දෙමළ සහෝදරු අපේ සිංහල සහෝදරු ආරක්ෂා කරා. අපි ඒ වෙලාවේ ජාතික සමගිය වෙනුවෙන් පෙනහිටපු දේශපාලන ව්‍යාපාරය 1983 JR ජයවර්ධන තමන්ගේ ඉතාමත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අකුලමින් ආපු ගමන චන්ද කල්දාමි, සරත් චන්ද්‍රයන්ට පහර දෙමින්, විවියන් ගුණවර්ධනට පහර දෙමින්, කම්කරුවන් එළිය 80 ජූලි වැඩවර්ජකෙන් ලක්ෂ 2ක් එළියට දමමින්, චන්ද අකුලමින් 81 සංවර සභා මැතිවරණේ යාපනය පුස්තකාල ගිනි තියමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් ගමන් කරමින් තිබුණා. ඒ ගමනට ඇරිව කෙලින් හිටපු මිනිස්සු අපි. එදත් 81 සංවර සභා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් තරඟ කරපු මිනිස්සු අපි. 1982 ජනමත විචාරණයට විරුද්ධව ඊනියා ජනමත විචාරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ ගිය මිනිස්සු අපි. ඒ වගේම 1982 ජනාධිපතිවරණ දෙපතුව අපේක්ෂක ඉදිරිපත් කිරීම සඳහා වෑයම් කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි. හැබැයි 1983 අපි තහනම් කරා. කිසි දෙයකට සම්බන්ධ නොවී ඒ වෙලාව අපි අපේ උරුස සමිත ව්‍යාපාරය කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් දැම්මා.
මේ තහනම ඉවත් කරන්න කියලා. අපි ජාත්‍යන්තර සංවිධාන වලට ලිව්වා මේ තහනම ඉවත් කරන්න කියලා. අපිට වඩාත් කැමති, වඩාත් සුදුසු, වඩාත් අපිට තරගයක් නොමැත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යවහාර තුල. එදත් අපි ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් සටන් කරපු ව්‍යාපාරය. හැබැයි 1973 අපි තහනම් කරා. මොකද්ද හේතුව? මොකද්ද හේතුව? එදා ජේ.ආර්. ජයවර්ධන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට විරුද්ධව සටන් කරපු එක. අදත් ගරු කතානායකතුමනි, මේ රටේ වංචාවට දූෂණයට එරෙහිව අපි සටන් කරනවා. ඒක නතර කරන්නේ නැහැ. කේන්ද්‍රීය වලට නේද කුඩා කුඩා නේද ඔය හඬ නැංවීමට ඒක නතර කරන්නේ නැහැ. අදත් මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ කොතනද? ඒකට එරෙහිව සටන් කරනවා. එදා වගේම ඒක අපි එකලින්නෙත් නැමතක තබා ගන්න. අදත් එදා වගේම අපේ රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික පීඩනයට එරෙහිව සටන් කරනවා. ඒක අපි නතර කරන්නේ නැහැ. මතක තබා ගන්න. හැබැයි ඒ හැම සටනක්ම අපි 1994 සිට මේ දක්වා ගෙවිච්ච අවුරුදු කීයද? අවුරුදු 28ක කාල පරිච්ඡේදය ඇතුළත අපේ සහෝදර ඝාතන වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී විශාල අහිමියන් අපිට ඇති වී තිබෙනවා. ඒත් අපි මේ ප්‍රජාතන්ත්‍ර ව්‍යුහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ ආරක්ෂා කරගන්නත් ඒ වෙනුවෙන් පිළිටි දේශපාලන ව්‍යාපාරය. මොකද අද අපිට කියන්නේ? අද අපිට කියනවා මේ ප්‍රචණ්ඩත්වයේ මුඳ හැරිය. මා ගාව තිබෙනවා විශේෂයෙන්ම අනුරාධපුර 11 තිරේ කත්තඩංගොඩ ආරං තියෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ. කෑගල්ල 8 දෙනෙක් කත්තඩංගොඩ ආරං තිබෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ. දෙනියා 11 තිරේ කත්තඩංගොඩ ආරං තියෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ. දෙවුන්දර 6 දෙනෙක් කත්තඩංගොඩ ආරං තියෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ. හරි දෙනියා දෙනියා 3 දෙනෙක් කත්ත මේ කම්පුරු පිටේ 3 දෙනෙක් කත්තඩංගොඩ ආරං තියෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ. හැබැයි ගරු නියෝජක කතානායකතුමනි අපි දන්නවා. ගරු නියෝජක කතානායකතුමනි අපි දන්නවා 1988 89 1988 89 අමාත්‍යවරුන්ගේ ගෙවල් වල වදකාගාර තියාගෙන ගියා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු එමතරෝ ලැයිස්තු හැදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර සමාජික මෛත්‍රීපාල සිරිසෙන මහත්ම සාක්ෂි දරන ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමහර ක්‍රියාකාරී සමාජිකයන් ලැයිස්තු හැදලා පොලිසියට අත්තන කොට අරන් ඝාතනය කරා. එහෙම ඉතිහාසයක් තිබෙනවා. අදත් අපි දන්නවා මන්ත්‍රීවරු දැන් ලැයිස්තු හදන බව මතක තබා ගන්න. හරිද? එනිසා ඕනෑම පරීක්ෂණ කරන්න. තමුනාසෙලා අද පොලිස්පතිවරය මොකද කියන්නේ? පොලිස්පතිවරයා කියන පොලිස් ස්ථාන 184කින් ස්ථාන දෙකකටයි සුදුසු ස්ථාන අධිපතිවරු පත් කරේ කියලා. 182ක්ම පත් කළා තියෙන කවුද? දේශපාලන පත් වීම. පළාතේ මන්ත්‍රීවරයා කියන ඔයිසි දෙන්න කියලා. පළාතේ මන්ත්‍රීවරයා කියන තමන්ගේ පොලිසියට ඕන නිලධාරියා කවුද කියලා. තමුනාසෙලා පොලිසිය තමන්ගේ අතේ පාලනය කරපු අයනේ. හරිද? පොලිසියට මේ තමුනාසෙලා තනින් වෙන කවගේද? පොලිසිය 184කින් 182කට දේශපාලන පත් වීම තිබෙනවා කියලා පොලිස්පතිවරයා කියනවනම් පොලිස්පතිවරයා කියන සුදුසුකම් සහිත පොලිස් නිලධාරීන් දෙන්නේ පත් කරේ කියලා. එදත් එහෙමයි. එදත් මේ විදිහට මොකද කරේ? මන්ත්‍රීවරු ඇමතිවරු තමන්ට අවශ්‍ය වෙන පොලිස් නිලධාරීන් පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු ගෙනල්ලා කැඳවලා මොකද සිදු කරේ? එදත් මේ වගේ මොකද සිදු කරේ? වැවරදි විවිධ නම් දෙන්න පටන් ගත්තා. ඒ නිසා ස්වාධීන පරීක්ෂණ කරන ඕනෑ පරීක්ෂණයක් මුහුණ දෙන්න අපි ලෑස්ති. ඇයි මේකේ මුල ඉඳන් පටන් ගන්න ඕන? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද සිද්ධ වුනේ? සාමකාමී උද්ඝෝෂණයක් තිබුණා. කොතනකවත් ගැටුම් තිබුණේ නැහැ. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශාල සමාජයේ පීඩනයක් තිබුණා. පුරවැසියන් නම දෙනෙක් තෙල් පොලිම් වල මිය ගියා. ඒට වේදනාවක් තිබෙනවා. ඒ වගේම පැය 7 පොලිම් වල සිද්ධ වෙන්න ඉඳ සිද්ධුණා. ඒගොල්ලන්ට වේදනාවක් තිබෙනවා. පොහොර නැතුව කුසකර්මාන්තේ මුළුමනින්ම විනාශ වුණා. ඒවට මිනිස්සුගේ වේදනාවක් තිබුණා. ඒ නිසා මිනිස්සුගේ කැකෑරෙන කෝපයක් තිබුණා. ගරු නියෝජ්‍ය කතානායක තේරුම් ගන්න ඕන. අදත් තමුනාසලේක තේරුම් ගන්නේ නැත්නම් මේකට විසඳුම හොයන්න බෑ. තමුනාසල පෞගේ අවුරුදු 1 ඇතුළත මේ රට පාලනය කර උද්දච්ච තක්කඩි හිතුවක්කාරී නායකයෙක් මේ රට පාලනය කරා. කිසියෙකුට හුඟක්ම් දෙන්නේ නැති රටේ නායකයෙක් මේ රට පාලනය කරා. ඒකේ ප්‍රතිවිපාක බාටපත් උනේ මොකද්ද? ඒකේ ප්‍රතිවිපාක බාටපත් උනේ ජනතාවගේ බුරබුරා නැගෙන කෝපය වර්ධනය වුණා. ඒ කෝපය විවිධාකාරයෙන් පුපුරන්න පටන් ගත්තා. අපි දැක්ක මිරියානේදී මේක පිපුරුවට පස්සේ ඒ වෙලාවේ පොලිස් සමිතියේ ප්‍රසන්න රණතුංග මොකද කිව්වේ? මේක ජේ.වී.පී. වැඩක් කිව්වා ප්‍රසන්න රණතුංග. දැන් මාසයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. එක තොරතුරක් කියලා දරුව කරන්න. එකක් කියන්න. පොලිස් සමිතිය තමන්ගේ බලය යොදාගෙන මෙහෙම කියනවා. එකක් කියන්න තහවුරු කරන්න. ඊට පස්සේ ගරු නියෝජක කතානායකතුමනි, සාමකාමී උද්ඝෝෂණයක් තිබුණා ගෝල් ෆේස් වල. ඒක ඉතාම සාමකාමී උද්ඝෝෂණයක්. කවුද මර කණ්ඩායම ගණන් අරලි ගමන්ත්‍රීට අපිද? ගරු කතානායකතුමනි, ගරු නියෝජක කතානායක මර කණ්ඩායම අරලි ගමන්ත්‍රීට ගෙනල්ලා. හරිද? මයිංගන හන්දියේ යාචකෙක් ඇටට ඉන්න මනස නිකම් විකෘති වුණ මොකද? අපි කිව්වොත් නිකම් මානසික ආබාධයක් තියෙන අය පවා. මානසික ආබාධයක් තියෙන අය පවා ගෙනව බස් වලින්. මේ මයිංගනේ ඔරලොසු කනෝ ගාව. හරිද? ඉන්න මානසික ආබාධයක් තියෙන අය ගෙනව අරලිය ගමන්දිරේට. මෙහෙමයි කරේ. මර කණ්ඩායම් කැඳෙව්වා. නගර සභාවල සේවකයෙක් කැඳෙව්වා. කැඳවල මොකද කරේ? හිරකාරයන් ගෙනව. ලංකාවේ කවදද
වටරක නිවාස වටරක හමුදා කඳ මේ එලිමහ නිර කඳුර වල නැගෙන්නේ හිරකරුවන් කෙනාව කණ්ඩායම් මෙහෙම නේ මම කතා කරන්නේ ගෙනලා මොකද කරේ හිරකරුවන් කෙනාව එතෙන්ට පහර දෙන්න සලසුම් කරා දිගටම පහර දෙන්න පටන් ගත්තා පහර දෙන්න පටන් ගත්තා මොකද කරේ පහර දුන්නේ නැද්ද එතන ඉස්සරලම අරලියගහ මන්දිරේ ගාව තිබුණු උද්ඝෝෂණයට පහර දුන්නා ඊට පස්සේ පොඩක් ඉන්න කියනකම් ඔයා ඉන්නකෝ ඊට පස්සේ කරුණේ එකද මොකක්ද උනේ පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු අද මානවිකම් කොමිසමට කියලා ප්‍රකාශ කළා තියෙනවා මට මේක වළක්වන්න හැකියාව තිබුණා මම වැලක්වීම සඳහා කඳුළු ගෑස් ගෙනල්ලා තිබුණා මම වෝට ගණන් ගෙනත් තිබුණා මේක වැලක්වීම සඳහා අවශ්‍ය වෙන පියවර මට ගත හැකියි හැබැයි මට ඉහලා දෙන්න මේක කරන්න එපා කිව්වා